is Ada Verena Late Night. අයිබුවන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ දේශීය සන්නාමය අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දුතික ගෑෂ්. ප්‍රථම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. බැඳුම් කර සහ බරපතල වංචා දූෂණ වාර්තා විවාදය පාර්ලිමේන්තුවේදී භාණ්ඩාකාර බැඳුම් කරේ ගැන උසාවියට ගිහින් තියෙන නියෝග අරගෙන තියෙන චකකරුවන් දැන් අත්අඩංගුවේ ඉන්නවා. කරවටක් ගිලුන පසු බේරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග. දූෂිතින් ආරක්ෂා නොකරන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව අගමැති අවධාරණය කරයි. අනික් හැම පක්ෂෙම දූෂණය ගැන කතා කරනවා. ක්‍රියාවෙන් තාම ඉවත් කළා නෑ කි. පෙට් ස්කෑන් යන්ත්‍රය පිළිකාරෝ මහබැංකු බැඳුම් කර හා බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් වූ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැතුණා. අද උදෑසන 10:30ට පාර්ලිමේන්තුවේ ආරම්භ වූ විවාදය අඛණ්ඩව පැවති අතර එය අවසන් වූයේ අද පස්වරු 4ටයි. එමෙන්ම කොමිසමේ වාර්තා සම්බන්ධයෙන් වන අදාළ විවාදය මේ මස 20 සහ 21 දිනවලදී පැවැත්වීමට නියමිතයි. භාණ්ඩාකාර බැඳුම් කරේ ගැන දැනට පියවර අරගෙන තියෙනවා. සමහර සැකකරුවන් දැන් අත්අඩංගුවේ ඉන්නවා. දෙවනි කොමිසම පිළිබඳ ඒ පියවර තාම අරගන්ට තියෙනවා. මොකද කීප දෙනෙක් වේ මං හිතන්නේ 30 ගානකට විරුද්ධව තියෙනවා මේ සභාවෙත් සමාජිකයන් වන අයට. මං හිතන්නේ නීති කීපයක් යෝජනා කරලා තියෙනවා. නීති වලට අමතරව සභාවට සලකා බලන්න වෙයි ව්‍යවස්ථාවේ 81 වෙනි වගන්තිය සංශෝධනය කරනවද නැද්ද කියලා. දේශපාලන අයිතිවාසිකම් ගැන ඒකත් මේ සභාවේ අවධානය යොමු කරන පෙබරවාරි මාසේ 27 වෙනිදා සිදු මේ බැඳුම් කර ගනුදෙනු. එදා මේ පාර්ලිමේන්තුවේ මහේන්ද්‍රන් ආරක්ෂා කිරීමේ ප්‍රමුඛතම කාර්යභාරය අග්‍රාමාත්‍යවරයා හැටියට මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා. ඒක තමයි බැඳුම් කර කොමිසමේ ප්‍රතුමාගෙන් ප්‍රශ්න කරන්නේ විශ්වාසය තැබීම පිළිබඳ ප්‍රශ්න. මා කියන්නේ මේ විශ්වාසය නෙවෙයි, මේ ගජමිතුරුකමක් කියලා මම විශ්වාස කරන්නේ. අද අග්‍රාමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රකාශයන් කිසිසේත්ම අවංකභාවයේ ප්‍රකාශ නෙවෙයි, වංකභාවයේ. බරපතල වංචා දූෂණ පිළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිසම සභා වාර්තාව මේකේ 6 වෙනි වග උත්තර කරුවා ලෙස කරු කතා නැගිට හිටපු ජනාධිපතිතුමා නම් කරලා තිබෙනවා. හැබැයි ඊට පස්සේ මම දැක්කා මේ ප්‍රජා අයිති අහෝසි කිරීමක් පිළිබඳව. මම කියනවා කිසි කෙනෙකුට දේශපාලන ගේම් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කිරීමට අපිට ඉඩ දෙන්නේ නැහැ. නමුත් මෙම කොමිසම සභාවේ අදහස වන්නේ අපරාධ ක්‍රියාවකට විශේෂයෙන් දූෂණය වැනි වරදකට වරදකරු වූ දේශපාලනඥයෙකු සත්වසරකින් පසුව වුවද මහජන නියෝජිතක වශයෙන් තේරී පත්වීම නුසුදුසු බවයි. මේ කොමිසම සභාව ඉදිරිපත් කර තිබෙන යෝජනාවට අපි ගරු කතා නායකතුමනි 100% පක්ෂපාතී. අර මම දැක්ක පත්‍රයක තියෙනවා කියලා මේ අත්අඩංගුවට ගත්ත එක රඟපෑමක් කියලා තියෙනවා. එහෙම අවිශ්වාසය තියෙන්න පුළුවන් ඉතිහාසය නිසා. නමුත් මේව රඟපෑම් නෙමෙයි. අද මේක සමහරු කියන්න ගන්නවා මේක ටෙලි නාට්‍යයක් කියලා. මේක රංගනයක් කියන්න දාන්න. මේ වගේ දේවල් කතා කිරීම පිළිබඳව මම කනගාටු වෙනවා. මේක ඡන්දයක් කියලා කකලා නෙමෙයි. දැන් මේ විදිහට බැලුවොත් ඡන්දේ තියෙන නිසා තවත් කවුරු හරි ගන්න හිටියත් ගන්න බෑ. ඒ නිසා මේ වගේ හැම එකම හැල්ලුවෙන් කතා කරන්නේ නැතුව කරන හොඳ වැඩේ අගය කරන් මේ ප්‍රජා අයිති අහෝසි කිරීමක් පිළිබඳව පාර්ලිමේන්තුවට ගෙනල්ලා කිසිම කෙනෙක්ගේ ප්‍රජා අයිති අහෝසි කිරීමක් පිළිබඳව කටයුතු කරන්න අපේ කැමැත්තක් නැහැ. ඇයි ඉතිහාසයේ පළවෙනි වතාවට අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධන කියන අමාත්‍යාංශය යටතේ මහබැංකුව ගැසට් කරගත්තේ? මොකද්ද ඒකේ රහස? මේ හොරකමේ සැලසුමේ මූලාරම්භක පියවර ලෙසයි ගරු නියෝජ කතානායකතුමනි. මේක සැලසුම් සහගත හොරකමක්. මලික් සමරවික්‍රම අමාත්‍යවරයලා, කබීර් රෂීම්ලා, රබී කරුණානායක අමාත්‍යවරයලා මහබැංකුවට ගිහිල්ලා මහබැංකුව අධිපතිත් එක්ක කතා කළේ ඒක. මහබැංකුව අධිපතිව ගෙනාවේ ඒකට. මේකෙන් මේ රටේ ආර්ථිකයට හෙන ගැහුවා වගේ වැදුනේ. ජනාධිපතිවරයාගේ පැවැත්ම ආරක්ෂා කරගන්නත් එක්සත් ජාතික පාක්ෂිකයා ඡන්ද පොරට ගේන්නත් මේ මහා හොරකමට එරෙහිව පියවර ගත්තු බව පෙන්වන්න තමුන්වහන්සේලට සිද්ධ වෙලා තියෙනවා. රවී කරුණානායක ඇමතුමාගෙනුත් මට ආරංචි විදියට නම් ඇහුවා ටික දවසකට රිමාන්ඩ් එකේ ඉඳලා 10 වෙනිදෙන් පස්සේ ඉන්න පුළුවන් කැමතිද කියලා. ඔබතුමා මන් දන්න විදියට අකමැතියි කිව්වා. අමතිකමත් අතහැරියා මට ඊට වඩා නම් කැප වෙන්න බෑ කිව්වා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කතා කළා. මහමොලකරුගේ මේකට තියෙන සම්බන්ධය ගැන වචනයක් කිව්වේ නෑ. මලික් සමරවික්‍රම මහත්තයා සභාපති හැටියට තමුන්වහන්සේට යන්න අයිතියක් නෑ. මහබැංකුව අධිපති හම්බෙන්න මගේ වෙලාව ඕන. On commission, yes. We gave witness. I was gave evidence, and the commission very clearly says that there was no discussion about issuing a bond
at that meeting. Baru baru kian apa? Tamu nasional. Garu niaga kata nak tu ni mager belawa janda. Nikam baru orang kaya. Garu niaga. Oba tu mahat puluang unahat bipaksa samida ke ambang keragan mevadiila bipaksa samida ke ambang keragan puluang unahat api ambang keragan be. Ya oba tu mager nama wat kian ne. Iti api nama kita macam kipen ne pa. Meke alagiya mulagiya belagiya tenggeli belai berai. Footnote kali sali belai ne beri gila footnote demi. Kop sabahe kalabela kali. Ar nikno. Garu kabir kabir hasil tu mager nama wat. Mager nama wat me bandung kereta kisah sambandu bela ne. Kisah tek warta be ne. Di mana kah me isak me berurut ikan katakan awasnya ne. Saaki di le ikan sabi saaki bila saaki kira di no saaka cawe me bandung kereta ikan katakan itu ne ikan. Di ikan ikan kira di. Lankawi ne ikam paukar ikam aparad karre bot mawa patkaran hadan. Desa pal ne pasubie kali kriyatme bima. Mahabanku ati bine mage yatati. Agustus masa le pasu wanija banku mage yatati nuwe tibbe. Mahatnya virudha Allah sa dosen komisi yatite Nadu peveri itu bawa ho asatya sakit di mak samadewa Nadu peveri itu bawa kisimat tenaga sandahan bi neh. Mee mohote matakia nanti benne janadi putma visin karnu lebu mee prakasha magin parlimen tu manti ore kulesa mage kiti nama itu desa palin jiwite itu atishe hani sidu tibenam. Marapan komitiwa kekilde tindua klaba diila. Owen bandung kar warta utanu eksat jati paksa kisudu manti ore. Wardak ker neti bawa pawasan. Ini samagam pariksen, khawadahu awasan mana turu, mage desa palne khatu itu adal keran, yojana ker tibinwa lese mata denuat keratienna. Ini monataram bihiluad. The big story. Sri Lanka ni dahas paksi pramuka ekstra chanata ni dahas sandhane generaliak, adah matar pradeshya sabha kridangani di pavatuna. Ini janadipati Maitripala Sirisena mahatage pradhanatwein. இதிரி பலத்பாலனு சந்த விமசிம இலக்ககருகனுமின் சரிலாக்கா நிதாஸ் பாக்சிய பிரமுக்க எக்சத் ஜனதா நிதாஸ் சந்தானே சங்கிதானகரனு ஜனரலி பாலாவே தவத் ஜனரலியாக அது பச்சுர்வே மாதர ஹக்மன பிராதேஷிய சபாக கிரிடாங்கனேதி பெவத்துனே பாக்சி சபாபதி ஜனாதிபதி மைத்ரிபால சிரிசேன மகதாகே பிரதானத்வேன் மேயத்திரு ச்ரிலங்கா நிதாஸ் பாக்சிய பிரமுக எக்சத் ஜனதா நிதாஸ் சந்தானே தவத் ஜனரலியாக அது பச்சுர்வே கால சமநல கிரீடாங்கனேதி பெவத்துனே பாக்சி சபாபதி ஜனாதிபதி மைத்ரிபால சிரிசேன மகதாகே பிரதானத்வேன் ஏகிய பாவே ஆரக்ஷாகரன்னே கேல சந்ததென்ன கேல இல்லன பக்ஷே நாயக ஜியல் பீரிஸ் முனுவதமே கதாகரன்னே அப்பி சரிலங்கா நிதாஸ் பாக்ஷிக்கு ஹட்டியட அப்பி ஏகிய ரடக் வினுவின் புது தகமட முல்தன தீம வினுவின் தேஷிய சம்பத் ஆரக்ஷாகிரிம் வினுவின் கேப்பவில இன்னே பிரதிபத்தியக் ஹட்டியட ஏ பிரதிபத்திய சரிலங்கா நிதாஸ் பக்ஷ பிரதிபத்திய Mahamitra Mahinda Rajapaksa Medituwa, Iye Rupawahini Sagatyave Dirana, Ituwa Kiyenawa, Api Rata Vikudanawa, Rata Kadanawa. Kolamba Varaya Nagare, Sinnakkara Dunne Kawuda Akkara 240. Pera Raja Dawase Indam Me Dakwa Me Rate Kisima Nayakek, Rate Bim Angalak Sinnakkara Dila Naha. Kolamba Varaya Nagare Sinnakkara Dunna. Hamuda Mulasthane Kudu Pattam Karala, Apita Kiyenawa Ranaviru Dadeyama Kiyala, Hamuda Durwala Karanawayi Kiyala. Etana Shangri-La Walata Dunna Sinnakkara Akkara Api alut desa panen gamanak kian, ganna usaha ini, mama wisah sekeranwa, Sri Lanka ni dahas paksi jagtahan ekeranwa ikilak kianne, obet, maget, jati, yahapas sandahati binnau, desa panen khandu ura sakti mat kiriwan. Esandah api sielu dina ikatte ikatu innoone, api honda rata khadannoone, wancawin dusanin tor palnya khadannoone, mat awasye kagengwat paligan nenevei, mat awasye kantwat danduwan din nenevei. Mata wajah veradikari inta danuan di ma desa panal paksa beden turuwa niveradi desa panal gamanak yanne pirisidu desa panal biyapari kita wajah pirisa gudanaga agani kawajah merate ugatun budhimatun desa panal sesre siti naya podo janata awa samaga mama alut gamanak yanne obes sielu dinaata mama gawurwein aradna agaran. அனகுத் தேஷபாலன பக்ஷ தூஷித்தின் ஆரக்ஷாக்கலத ஹெக்சா ஜாதிக பக்ஷ கிசிது அவச்தாவக்க தூஷித்தின் ஆரக்ஷா நொக்கரணபவ அக்ராமாத்திர் அனில் விக்ரம சிங்க மாதா பவசனவ அக்ராமாத்திர் வரையாம் மேபவ சந்தான் கலே அதப்பா சொர்வே மாதலை நகரே பெவதி சனகமோகடைக்குயமின்
මෙවර පළත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරගවදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීමේ ජනරැලියක් අද පසුරුවේ මාතලේ නගරයේදී පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් බිරිඳ නමින් විදේශ ගමන් බලපත්‍ර දෙකක් ලබා ගත්තේ කවුද? කිසිම ප්‍රතිපත්තියක් නැති විමල් වීරවංශයා තමයි මේ රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න යන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම එතුමාට පෙබරවාරි 10 වෙනිදාන් පස්සේ දඬුවම් දෙන බව මම තමුන්නාසලාට ප්‍රකාශ කරන්න කැමතියි. අපි හැම වෙලේම දූෂණයට විරුද්ධයි. අපි අතර දූෂණය කරපු අය ඉන්නවා නම් ඉවත් කරනවා. අපේ අයට විරුද්ධව චෝදනා තියෙනවා නම් සම්ප්‍රදායන් ඉවත් විය යුතුයි නම් ඉවත් වෙන්න කියනවා. අපි ඒ දුර ගිහින් තියෙනවා. අනික් හැම පක්ෂෙම දූෂණය ගැන කතා කරනවා. ඒත් ක්‍රියාවෙන් තමන් අතර ඉන්න දූෂකයන් තාම ඉවත් කළා නැහැ කියලා මට කියන්න කැමතියි. ඒ පක්ෂ දිහා බලන්න, ඒ ලයිස්තු දිහා බලන්න, මේ අපේක්ෂක දිහා බලන්න. දූෂණය කරපු අය ඉන්නවා, හොරු ඉන්නවා, ඔක්කොමලා කතා කරනවා. හැම එක්කෙනාම විරුද්ධයි. වේදිකාවේ නගිනවා, පාර්ලිමේන්තුවේ කෑ ගහනවා, එක්සත් ජාතික පක්ෂයට බයිනවා. අන්තිමට පක්ෂේ පිරිසුදු කරන්න ක්‍රියා කරන්නේ එක්සත් ජාතික පක්ෂය විතරයි. මේක එක පැත්තකට බර වෙලා තියෙන්නේ. අපි කියන්නේ අනික් පක්ෂවලටත් ඇහෙට ඉඳන් තමන්ට විරුද්ධව තියෙන අය ඉවත් කරන ශක්තිය තියෙනවද කියලා පෙන්වන්න කියලා කියනවා. අපිට බැනලා වැඩක් නැහැ. තමන් ලෑස්ති නැත්තම් තමන්ගේ පක්ෂය අභ්‍යන්තරේ පියවර ගන්න. කවුද අරගෙන තියෙන පක්ෂය? වෙන කවුරුවත් ඒක අරන්නේ නැහැ. අන්න ඒකයි අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ වෙනස. එක්සත් ජාතික පක්ෂයේ දර්ශනයක් තියෙනවා, ක්‍රියා කරන්න ලෑස්ති. රට ගැන හිතලා වැඩ කරන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි. ඒ නිසා 2015 ජයග්‍රහණය ආරක්ෂා කරන්න එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාටම පෙබ්‍රවාරි 10 වෙනිදා තමන්ගේ පක්ෂයට ඡන්ද දෙන්න කියලා කියනවා. තමාගේ ප්‍රජා ඇති අහෝසි කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද මහනුවර පැවති ජන රැලියකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය තහවුරු කිරීමට ශ්‍රී ලංකා පොදුෂණ පෙරමුණ සංවිධානය කරන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් අද මහනුවර නගරයේදී පැවතුනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ ජෝඩුව හිටියනම් යුද්ධ තියෙන කාලේ ප්‍රභාකරන් පිඹලා මරන්නේ. මේ අවුරුදු තුන කියන්නේ ජාතිය පරාජයට කරා අරගෙන ගිය අවුරුදු තුනක්. ජාතිය අපේක්ෂාවන් බොද කරපු අවුරුදු තුනක්. බුදුම්මේ අලිය දානවා දැන්වීම්, ජනතා විමුක්ති පෙරමුණ දානවා දැන්වීම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දානවා දැන්වීම්. ජනතා විමුක්ති පෙරමුණට කොහොමද ඔත්තර සල්ලියක්? කොහෙන්ද හම්බ වුනේ? ඒ තමයි අටවෙනිදා බල පෙරලිය වෙනුවෙන් කරගහපු එකට ලැබිච්ච සන්තෝෂම. ඒව තමයි ඔය එළියට එන්නේ මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. දැන් අපි දාන්න ඕන ජනාධිපතිතුමනි එක දැන්වීම. ඔය දැන්වීම ඔක්කොටම කැපිලා යන එක දැන්වීමයි දාන්න ඕනේ. දැන්වීම් වලට අහුවෙච්ච කාලේ ඉවරයි මහත්තුරුනි. අපි දැන් ඉතින් පොහට්ටුවට අන්දන්න හදනවා මහින්ද ජනාධිපතිතුමාට ජම්පරේ රාජිත සේනාරත්න දත්තෝත්තරයා. රාජිතලට ජම්පරේ අන්දනවද නැද්ද කියන එකත් මේ 10 වෙනිදා ඡන්දෙන් තීරණය වෙනවා මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. අපිටම බැනලා අපිටම දොස් කියලා අපේම ප්‍රජායිතිය නැති කරනවායි කියනවා. හැබැයි පුදෝ ටිකක් අමාරු වෙයි මේ මහින්ද රාජපක්ෂගේ ප්‍රජායිතිය නැති කරන්න කියලා මම පැහැදිලිව කියනවා රනිල්ට. ඒක හීනයක් විතරයි. ඒකින්ද සහෝදර සහෝදරිය එදාට දෙන ඡන්දය ගෙදර යන්න කම්මැලි, අම්පාර යන්න කම්මැලි කියලා කොළඹට වෙලා ඉන්න දෙන්න එපානේ. ආදීන්ට ඡන්දේ පාවිච්චි කරන්න කියන්න, රට වෙනුවෙන් පාවිච්චි කරන්න කියන්න, ජාතිය වෙනුවෙන් පාවිච්චි කරන්න කියන්න, මේ රට ජාතිය රැක ගන්න පාවිච්චි කරන්න කියලා බොහොම පැහැදිලිව කියන්න කියලා තමුන්නාන්සේ ළඟ ඉල්ලා සිටිමි. පෙබරවාරි 10 වෙනිදායින් පසු ශ්‍රම ශක්ති උදාගම්මාන වැඩසටහන ආරම්භ කරන බව නිවාස සහ ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ලුණුගම් වෙහෙරේ අද පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට ඉදිරිපත් කර ඇති අපේක්ෂකින් ජයග්‍රහණය කරවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ ජනරැලියක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්තුණා. තරුණ මන්ත්‍රීවරේ ඇවිල්ලා අපේක්ෂකයන්ට අරක්කු පෙට්ටි ගණන් බෙදලා දීලා තියෙනවා. දැන් අරක්කු පෙට්ටි බෙදන එක
මැතිවරණ නීතියට පටහැනි නෑ. හැබැයි සජිත් ප්‍රේමදාස පාසලකට බස් රථයක් දෙනකොට වන්මන්නයි මැතිවරණ පැමිණිලි. සමහරෙක් මගෙන් අහනවා මොකද ණයවාරික ප්‍රමාද කියලා. ප්‍රමාද පොහට්ටුවටයි බුලත් හපේටයි ටකටක සීනුවටයි පින් සිද්ධ වෙන්නේ. ඒව තහනම් කරලා තියෙන්නේ. හැබැයි මන් තමුන්නාසරට කියනවා දහවෙනි දැන් පස්සේ ණයවාරික විතරක් නෙමෙයි අනිවාර්යෙන්ම ග්‍රාම ශක්ති උදාගම්මාන වැඩසටහනත් අපි පටන් ගන්නවයි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත් වන අපේක්ෂකයන් කිහිප දෙනෙක් ඉදිරිපත් කළ අදහස් කිහිපයක් දැන්. නගර සභාව විසුරුවා හැරීමෙන් අනතුරුව බොහෝ කාර්යයන් අද විධිමත්ව සිද්ධ වෙන්නේ නැහැ. මොරෙලිය නගරය කියන්නේ සංචාරක පුරවරයක්. මේ නගරය සඳහා දේශීය විදේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙනවා. කසල කළමනාකරණ ව්‍යාපෘතිය අද මන්දගාමී තත්ත්වයක පවතින්නේ. ආණ්ඩු පක්ෂයේ ඉන්න අයට තමයි ආණ්ඩුවෙන් ලැබෙන ප්‍රතිපාදන ලැබෙන්නේ. ඒක හංගන්න දෙයක් නැහැ. ඒ නිසා ඔබ ආණ්ඩුව නියෝජනය කරන අපව පත් කරගත්තොත් ඔබේ පාර, ඔබේ බෝක්කුව, ඔබේ ගමේ සංවර්ධනය වන බවට වග කියන බව අපට කියන්න පුළුවන්. අද බලන්න ඔබේ ගමේ දාලා තියෙන ලැයිස්තුව දිහා අපේක්ෂක මහත්වරු දිහා බලන්නකෝ කවුද ඉල්ලන්නේ කියලා. බුලත් කොලේට ඉන්න හොඳ වැදගත් පිරිසක්. අනිත් ඔය ඇහිඳගත්ත පක්ෂවල කවුද ඉන්නේ කියලා මුලින්ම හොයන්න. පාක්ෂයක ඉල්ලන අපේක්ෂකයාගේ පැටිගිරිය හොයන්න කියන එකයි අපි කියන්නේ. ඔව් මේක ගමේ മന്ത്രി තෝරන ඡන්ද වෙන්න තිබුණා. හැමදාම පිළිවෙලට ඡන්ද දීපන. හැබැයි ඡන්ද අකුලල දැම්ම මේ ආණ්ඩුව. ඒ නිසා දැන් ජනතාවට තමන්ගේ විරෝධය ආණ්ඩුවට ප්‍රකාශ කරන්න තියෙන මොන අවස්ථාවද? ආන්නේ මැතිවරණේ ජාතික මැතිවරණයක් වෙනවා. ඒක නිසා මේක ජාතික මැතිවරණයක්. මිත්‍රවරුනි ජනාධිපතිවරු බිහිකරන්න, අගමැතිවරු බිහිකරන්න, පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු බිහිකරන්න, බුලත් කොළේට ඡන්ද දෙන්න හොඳනම් ඔය පොහොට් වලින්වත් ඔය බයිසිකල් වලින්වත් නෙමෙයි ඔය නායකයෝ බිහිකලේ සියලු දෙනා බිහිකලේ මහරගම ජනතාව බුලත් කොළේට ඡන්ද දීලා. මේක අපි අලුත් පක්ෂයක් නෙමෙයි. නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ඇත්තම අපි. මොකද අපි බෝඩ් ලෑල්ලටවත් තියෙන කාර්යාලයටවත් ඉදිරියත් වෙලා නෙවෙයි ඉන්නේ. අපේ පක්ෂේ තමයි ඇත්තම නියම ප්‍රතිපත්ති කියන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති කියන්නේ අපි. මේ වගේ බොරු මිනිස්සු කියලා මිනිස්සු රවට්ටන එක වැරදි. මොකද අධිකාරී ජනාධිපතිතුමා පොරොන්දුවක් දීලා තියෙනවා ලිඛිත පොරොන්දුවක්. ගමේ බලය ඕගොල්ලොන්ට දෙන්නේ මගේ නියෝජිතයෙක් හැටියට. මම මුදල් වෙන් කරන්නේ ජනතාව වෙනුවෙන් වැඩ කරන ඔබතුමාලාට පමණයි. පළාත් පාලන මැතිවරණය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒ වගේම එක්සත් ජාතික පක්ෂය මේ වෙනකොට වියරු වැටලා තියෙන්නේ. මේ ආණ්ඩුව කරන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව. අද කතා කරන්න ලැජ්ජයි. අද සංවිධායක ගෝරු යනවා ගෙයින්ගෙට. මෙතෙක් කල් ඔබ තමුන්නාස දුන්න සහයෝගය මේක ඉදිරි ගමන මේ 10 වෙනිදා වෙනකන් ඒ සටන අතාරින්න එපා. අපිට නැවත ගමේ සංවර්ධනය, රටේ සංවර්ධනය ආරම්භ කරන්න ඕන නම් 10 වෙනිදා උදෑසනම චන්දපොලට ගිහිල්ලා පොහොට්ටුව ඉදිරියේ තමන්ගේ මනාපය ප්‍රකාශ කරලා රට නැවතත් යහපත් තත්ත්වයට පත් කර ගැනීම. මහරගම පිළිකා රෝහලට පැමිණෙන රෝගීන් සුවපත් කිරීම සඳහා අවශ්‍යව තිබූ PET ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 20කට අධික මුදලක් සොයා ගැනීමට මනුසත් දෙරණ සමග ඔබ අත්වල බැඳගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස ලබාගත් යන්ත්‍රය මේ වන විට මහරගම අපේක්ෂා රෝහලේ ඒ වෙනුවෙන් ඉදිකරනු ගොඩනැගිල්ලේ සවිකිරීමෙන් පවතිනවා. මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් කෙරෙන රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය PET ස්කෑන් යන්ත්‍රයක් නොමැති වීම සම්බන්ධව අද දෙරණ 2016 වසරේ රටට කරුණු අනාවරණ කළා. ඒ අනුව ජනතා සහයෙන් මෙම යන්ත්‍රයක් මිලදී ගැනීමට වැඩසටහනක් ආරම්භ කෙරුණු අතර මනුසත් දෙරණද ඊ සමග අත්වැල් බැඳගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස මාස 6ක් වැනි කෙටි කාලයක් ඇතුළත පරිත්‍යාගශීලී ශ්‍රී ලාංකිකයන්ගේ නොමසුරුදායකත්වයෙන් රුපියල් කෝටි 20කට අධික මුදලක් ඒ වෙනුවෙන් පිහිටුවා තිබූ ගිණුමට පෙරව තිබුණා. ඒ අනුව මිලදී ගනු ලැබූ PET ස්කෑන් යන්ත්‍රය මේ වන විට මහරගම අපේක්ෂා රෝහලේ සවි කෙරෙමින් පවතින ආකාරයයි මේ. තවත් දින කිහිපයකින් යන්ත්‍රයේ සවි කිරීම අවසන් වූ වහාම එය ජීවිත අපේක්ෂාවෙන් පෙළෙන සුවහසක් රෝගීන්ගේ හෙට දවස වෙනුවෙන් කැපවනු ඇත. ඩුබායි හිදී අතරඟුටගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා 7 දෙනෙකුගින් යුත් කණ්ඩායමක් ඩුබායි බලා පිටත්වීමට නියමිතයි. දැන් සියුදෙස විශේෂාංගය. දෙහිවල, කිරුළපන, වැල්ලවත්ත යන ප්‍රදේශවල ගමන් ගන්නා කාන්තාවන්ගේ ගැලබැඳි රන්මාල යතුරුපැදිවලින් ගමන් කරමින් සොරාගත් දෙදෙනෙකු දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා.
කහවත්ත මාදම්පේ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකින් ලක්ෂ 3000ක් වටිනා භාණ්ඩ සොරා ගන්නා අයුරු ආරක්ෂක කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා. එබෙන්ම අම්බලන්තොට පුහුල්ලාය මාර්ගයේ ගමන් කරමින් සිටි ගුරුවරයෙකුගේ ගෙලබැඳි රන්මාලයේද පැහැර ගන්නා ආකාරය අසල තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා. ව්‍යාපාරික තොරතුරු සමගින් බිස්සට් 10 විශේෂාංගය දැන්. සීමිත සේවක කණ්ඩායමක් විසින් මහජන බැංකුව තුළ හෙට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇතැයි පැවසෙන එක්දින සංකේත වැඩවර්ෂණය සඳහා තමන් සහය නොදක්වන බව මහජන බැංකුවේ ජාතික සේවක සංගමය, නිදහස් සේවක සංගමය, මහජන බැංකු නිලධාරී සංගමය හා ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රගති පෙරමුණ පවසනවා. අදාළ සංගම් පවසන්නේ හෙට වර්ෂණයේ නිරතවන්නේ එක් කණ්ඩායමක සීමිත සේවක පිරිසක් පමණක් බවයි. ඒ අනුව හෙට දිනේදී කිසිදු බාධාවකින් හෝ අවහිරයකින් තොරව මහජන බැංකුවේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත්, විවිධ පුද්ගලින්ගේ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් මහජන බැංකුව සිය සේවක මණ්ඩලින් හා ගනුදෙනුකාර බවතුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ සමගින් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. Derna 24/7.